සමදා සමහන් සමදා සුවෙන් ජේසු බිලිඳාගේ උපත සමරන අසිරිමත් නත්තල පළමුවෙන් උදා වුණේ නවසීලන්තයටයි නවසීලන්ත කිතුණු බැතිමතුන් මෙලෙසින් නත්තල සැමරුවා ලොව ප්‍රධානතම කිතුණු දේවමෙහෙ ඊයේ රාත්‍රියේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී පැවැත්වුණේ අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් Il nostro cuore stasera è a Betlemme. අද රාත්‍රියේ අපේ හදවත් තිබෙන්නේ බෙත්ලෙමේ. අදත් යුද ගැටුම් හේතුවෙන් මේ ලෝකේ ඉඩක් ස්වාගත නොහැකිව ජේසු බිලිඳු ප්‍රතික්ෂේප වෙලා. ඔබ ඔබේ හදවත් දෙස බලන්නේ නම් ඔබේ දුර්වලතා සහ සමාවදී නොහැකි මේ ලෝකයේ පිළිබඳව සිතන්නේ නම් ඔබට මේ නත්තල සැමරීම අපහසු වෙන්නට පුළුවන්. සිදුවන සියල්ල අයහපත් බව ඔබට සිතේවි. නමුත් අද රාත්‍රියේ ඉතිහාසය වෙනස් කරන්නේ ප්‍රේමයයි. ලෝක බලයට වඩා ප්‍රේමයේ බලය බලවත් බව අපි සිතමු. dal potere del mondo රුසියානු ප්‍රහාරවලට මැදිව සිටින යුක්‍රේනයේ කිතුණු බැතිමතුන් මෙන්ම ඔර්තොඩොක්ස් බැතිමතුන් ද මෙවර නත්තල සමරන්නේ දෙසැම්බර් 25 වෙනිදා වීම විශේෂත්වයක්. ජුලියන් දිනදර්ශනයේ අනුව යමින් ජනවාරි 7 වෙනිදා නත්තල සමරන යුක්‍රේනයේ ඔර්තොඩොක්ස් බැතිමතුන් මෙලෙස දෙසැම්බර් 25 වෙනිදා නත්තල සමරන්නේ ඉතිහාසයේ පළමු වරටයි. уже другий рік як ми යුද්ධයේ අවසානය වෙනුවෙන් අපි යාඥා කරනවා. අද සියලුම යුක්‍රේනයේ වැසියන් එක් වෙලා අද අපි හැමෝම එකතු වෙලා එක විශාල පවුලක් ලෙස එක ජාතියක් ලෙස එක්සත් රටක් ලෙස එකම දිනකදී නත්තල සමරනවා. වොරොජහ රකෙට් ඉ ෂහෙඩ්. මෙතර රාජකීය නත්තල් කැරොල් ප්‍රසංගයේ මෙවරත් උත්කර්ෂවත් අයරින් වෙස්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වුණා. මේ තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකයෙන් පසු පැවැත්වෙන පළමු නත්තල් සමරුවයි. Once in Royal David City. කෙසේ වුවද ලොව පුරා කිතුණු බැතිමතුන් මෙලෙස නත්තල සමරද්දී ජේසු බිලිඳාගේ උපත සිදු වූ බෙත්ලෙහෙමේ නත්තල් සමරුම් සිදුවන්නේ නැහැ. ඊට හේතු වී ඇත්තේ මේ වන විට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර නොනවති පවතින යුද්ධයයි. දිගින් දිගටම ගාසා තීරයට එල්ලවන ප්‍රහාරවලට විරෝධය පළ කරමින් බෙත්ලෙහෙමේ මෙවර නත්තල් සමරුම් අත්හිටු වීමට පලස්තීනය තීරණය කර තිබෙනවා. මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුල නත්තල් සමරුම් නොපැවැත්වෙන්නේ පළමු වතාවටයි. වෙනදා නත්තල් සඳෑවේ නත්තල් සිරින් විචිත්‍රවත් වන බෙත්ලෙහෙම මෙවර පාළු ස්වභාවයක් ගෙන තිබුණේ මෙලෙසින්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.